ධාවර හිතවතුනි අප පසුගිය වැඩසටහනෙන් කතා කරන ලැබුව සාකච්ඡාවට බඳුන් කළා කිතුරු බැතිමතුන් මේ චතාරික් කාලයේ දෙන්නව භක්ති අභ්‍යාසයන් පිළිබඳව එහිදී දුක් ප්‍රාප්ති වැළපුම් ඒ වගේම පසංග ගායනා පිළිබඳවත් අප කතා කරන ලැබුවා ඒ වගේම ඒවායේ නිර්මාතෘවරයන් වන පූජ්‍ය පඬිවර ගරු ජාකොමේ ගොන්සල්වෙස් පිතුමන් පිළිබඳවත් කතා කළා ඉතින් අද අප සූදානම් වෙනවා තවත් වැඩිපුර ගැඹුරින් මේ පසම්හලවතුනේ හේ සම්ප්‍රදායන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්නට. ඉතින් අදත් අප සමග අපගේ මැදිරිය ඇඳී සිටිනවා සුපුරුදු පරිදි කොළඹ අගරදුගුරු පදවියේ ශුද්ධ ජුසේවාස් මුනි කමිටුවේ ලේකම් ඒ වගේම දේවධර්ම නිකේතනයේ කුරුණෑගල ශාඛාවේ කථික ආචාර්ය ශ්‍රී ලංකාවේ ඉපැරණිතම පුවත්පතවන ඥානත් ප්‍රදීපේ ලේකක අසේල දසනායක මහත්මයාණන් අපි තමත් ආදරෙන් සහ ගෞරවයෙන් යුතුව මම පිළිගන්නවා. ඔබ කීපයටක්ම සඳහන් කරා මේ දේශනා පොත එහෙමත් නැත්නම් දේශනා නවයේ පසම් පොත ගැන. තව පොඩ්ඩක් විග්‍රහ කරන්නකො මොකද්ද මේ දේශනා නවයේ පසම් පොත කියන්නේ මොනවද මෙහි අන්තර්ගත? ඔව් මම පෙර ඔබත් සමග මම බෙදාගත්තා දුක් ප්‍රාප්ති ප්‍රසංගය කියලා. දුක් ප්‍රාප්ති ප්‍රසංගය හඳුන්වන්නේ දේශනා පොත කියලා. මම මේක ගද්දමේ ස්වරූපයෙන් තියෙන්නේ කියලා. දේශනා නවයේ පසම් පොත තියෙන්නේ පද්දමේ ස්වරූපේ. ඒ කියන්නේ මේකේ ඇත්තටම ගත්තොත් තියෙන්නේ කවි ආකාරයට. කවියා අපේ කාව්‍යමය ආකාරයට එලි වැට එලි සමය මේ තුළ දකින්නට ලැබෙනවා. එතකොට මේකේ මේ පිළිබඳව මතවාද කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේක ගොන්සාල්ලෙස් පිතුමා නිර්මාණය කරපු ගීතණු මේ තුළ ගැබ්බෙලා තියෙනවා. ඒ වගේම ගෝවා ප්‍රදේශයේ එවකට පැවතිච්ච තාලත් සමහර ප්‍රදේශවල මේක කියනවා. දැන් උදාහරණයක් හැටියට මම මතකයි මම 2018 ඒ උනාසගේ දිවි වාරි ගමේට ගිහිල්ලා අපි මේ පසම් දෙකක් විතර අපි කිව්වා. අපිට කිව්වා පසමක් කිය ඒගොල්ලෝ තේ කියන්නේ පසම් කියන වචනේම තමයි කියන්නේ. පසමක් කියන්නේ කොහොම අපි සුරලොවිනේ කිව්වා. අපි හුඟක් අය දන්න ජනප්‍රිය දේශනා නවයේ පසම් පොතේ තියෙන 9 වෙනි දේශනාවට අයිති වෙන සුරලොවිනේ පසම කිව්වම එතකොට ඒ තාලෙම එහෙත් තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ ගෝවා ප්‍රදේශයේ ප්‍රචලිතව පැවතිච්ච ගීතණු තුන්වහන්සේ උපයෝගී කරගත්ත කියලා. ඒ වගේම ඒ කාලේ මීගමුව ওই මුළු මේ දීවර ප්‍රදේශවල මාරවිල වෙන්නප්පුව හලාවත ඔය ආදී මන්නාරමට වෙනකම්ම ඒ පැත්තේ තිබුණ දකුණු ඉන්දියා කර්ණාටක සංගීත තාල. මේ විශේෂයෙන් ඔය කොචින් එක්ක මුහුදු බඩ ප්‍රදේශත් එක්ක ඔය මේ දීවර කටයුතු වලට සහ වෙළඳ කටයුතු වලට ගනුදෙනු සඳහා මේ අය ගියා. එතකොට ඒ තෙක්කත් තිබුණා. ඒ වගේම රාජ්‍ය සභාවේ රජුරන්ගේ රාජ්‍ය සභාවේ ගොන්සාලස් පිතුමා ගොඩක් නරේන්ද්‍ර සිංහ රජුරුත් එක්ක කුළුපග මිත්‍රත්වයක් උනාසය තුල තිබ්බා. රාජ්‍ය සභාවේ තිබුණේ කර්ණාටක සංගීතය. ඉතින් ඒ කර්ණාටක සංගීතයේ තිබිච්ච තාල සහ තනු තුන්වහසේ ප්‍රයෝගික කරගෙන තියෙනවා. ඒ වගේම තවත් ප්‍රවණතාවක් තමයි වහකෝට්ටේ වගේ ප්‍රදේශවල පසං ගායනා වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ ජන කවි තාල තනු උපයෝගී කරගෙන. මේ පොත ලියන්න අවුරුදු 30ක් වගේ කාලයක් ගත වෙලා තියෙනවා. 1712 ඉඳන් 1742 දක්වා කාලයක් ලේසි නෑ. කාව්‍යමය ආකාරයකට කවි 300ක් විතර මේ තුල ගැබ් වෙලා තියෙනවා. 300කට වැඩි මේ තුල ගැබ් වෙලා තියෙනවා. එතකොට මේ දේශනා නවයේ පසම් පොත ලියන්න එක හේතුවක් හැටියට දකින්නේ අර මේ දේශනා පොත කියනවනේ පියතුමා. එදාට අදාළ ජවනිකාව රංගගත වෙනවනේ හයියෙන් කෑගාලා දින 9ක් දැන් පාස්කෝ පෙන්නනවා. එතකොට මේ එක දිගට කියාගෙන යද්දී අර විඩාබර භාවයක් ජනතාව තුළ ඇති වෙනවා. එතකොට මේ විඩාබර භාවය නැති වෙන්න තමයි මේ දේශනා නවයේ පසම් පොත දැම්මේ. ඒකම ඒ අදාළ දුක් ප්‍රාප්තියට සම්බන්ධ දෙයම උන් මේ උන්වහන්සේ කාව්‍යයට නැගුවා. දුක් ප්‍රාප්ති ප්‍රසංගයේ කාව්‍යයට නැගීම තමයි දේශනා නවයේ පසම් පොතෙන් සිද්ධ වුණේ. එතකොට සුනිල් ආරියරත්න ශූරී මහාචාර්ය සුනිල් ආරියරත්න ශූරීන් ලස්සන මතයක් ගේනවා. ඒ තමයි මේ ලංකාවේ මේ මුහුදු බඩ බෞද්ධ ගම්මානවල පමණයිලු මේ මලගයක් වුණාම මේ
මල පොත ගායනා කරන්න විස්සන්තර ජාතක ගායනා වෙන්නේ. ඒකට උදාහරණයක් ඒගොල්ලෝ මේක පාදක කරගත්තේ අපේ කතෝලික මල ගෙවල් වල මුල් යුගයේදී ගොන්සාලස් පේතුමන්ලගේ කාලෙදී කතෝලික මල ගෙවල් වල මේ පසං කියලා තියෙනවා. දැන් අපි සුද්ධෝපෑවල් කරනවා වගේ අද සුද්ධෝපෑවල් නම් අද සුද්ධෝපෑ කරන ඒවත් චුට්ටක් ක්‍රමක්‍රමයෙන් අපේ ඒ යාක්‍ය සම්ප්‍රදාය වල අඩුවේගෙන යනවා. නමුත් ඒ කාලේ පසම් ලතෝනි ඔය වගේ දේවල් ගායනා වෙලා තියෙනවා. ඒ හින්දා තමයි පස්සේ කාලෙකදී ඔය මේ දන්න කතාවක් තමයි අර කියන්නේ සමහර කතෝලික ගම්මානවල අර කුලියට අඬන මිනිස්සු පවා හිටියා කියලා. මොකද ඒ හැඬීම කියන්නේ වැළපීම වැළපුවම මොකද ආසියාතික රටවල් වල ගොඩක් වෙලාට මේ දකින්නට ලැබෙනවා මේ වැළපුම් සාහිත්‍යය ලංකාවෙත් තියෙනවා. අර කලින් අපි සඳහන් කරුවා සඳ කිඳුරවත යසෝදරාවත මේවල ආභාෂය මේ දුක්ප්‍රාප්ති ප්‍රසංගයට වගේම දේශනා නවයේ පසම්පතට ඍජුවම තිබ්බා. ගොන්සාල්ඩ් ස්වාමි ඒ හැම එකටම නොදෙවෙනි ආකාරයෙන් මරියොත්තමාවන්ගේ චරිතේ තමයි මෙතනදී නිර්මාණය කරන්නේ. සඳ කිඳුරවතදී සඳ කිඳුරියගේ වැළපීම, යසෝදරාවත යසෝදරා දේවියගේ වැළපීම, වෙස්සන්තර ජාතකයේ මන්ද්‍රි දේවියගේ වැළපීම, ඒකට නොදෙවෙනි ආකාරයට අපි දකිනවා මේ දුක්ප්‍රාප්ති ප්‍රසංගයේදී සහ දේශන නවයේ පසම් පොතේදී දේව මාතාවන්ගේ වැළපීම. ඉතින් මම අර කලිනු සඳහන් කළානේ තමන්ගේ ගමේ පල්ලේ කැප කරලා තිබ්බ වික්ෂෝප දේව මෑණින්නේ ලොකු භක්තියක් තිබුණා. ගෝවේ තාල ගත්තා, රාජසභාවේ තාල ගත්තා, ලංකාවේ ජන කවිය තාල ගත්තා. ඒ ප්‍රදේශවල උන්වහන්සේ සේවය කරන්න ගිය උන්වහන්සේ අනුනායක වෙලා අවුරුදු 20 ගාණක් විතර උන්වහන්සේ සේවය කෙරුවා. ඒ සේවය කරන කාලේ ඒ ප්‍රදේශවල ඒ ධර්ම දූතක සේවාවේ යෙදෙද්දි ගත්ත තාල තනු උපයෝගී කරගෙන තමයි උන්වහන්සේ මේ දේවල් කළේ. ඉතින් මේකත් සුප්‍රකටම කාව්‍යයක්. අද අපි මේකේ සමහර කියන්නේ දේශන නවයේ පසම් පොතේ සමහරක් කීපයක් පමණයි අපි දන්නේ මේකේ තාල. පළවෙනි දේශනාවේ දන්නවා, හත්වන දේශනාවේ, අටවන දේශනාවේ, නවවන දේශනාවේ දන්නවා. ඒ වගේම ඒකේ අවසානයේ ඉන්න කයිදුෂ්කාර ප්‍රාර්ථනාව සහ වික්ෂෝප මංගලම් කියන කොටස් ටික දන්නවා. ඔය වගේ කීපයයි අද අපි අතරේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. මොකද පසු කාලීනව ප්‍රදේශෙන් ප්‍රදේශයට ගොන්සාලස් පේතුමාගේ පස්සෙත් මේ පසං රචනා වෙන්න පටන් ගත්තා විවිධ පුද්ගලයන්ගේ දායකත්වය තුලින්. ඉතින් ඒ හින්දා නමුත් සම්පූර්ණ පසුබිම දේශනා නවයේ පසම් පොත, දේශනා නවයේ පසම් පොත තියෙන සම්පූර්ණම කාව්‍යමය ආකාරයට උදාහරණයක් ගත්තොත් සුරලොවිනේ බැස මෙදිනේ මව් කුසිනේ බිහිවෙමිනේ කුඹු දෙතනේ කිරිබොමිනේ මිනි ලෙසිනේ වැඩුණු තැනි. අපි දකිනවා නේ 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 නේ. හරි ලහරිලා හරි ලස්සනට මේ කියනවා මේක කවි ආකාරයේ කවියක ආකාරයට තමයි තියෙන්නේ. පසම් පොත රචනා කරේ සම්පූර්ණයෙන්ම කාව්‍යමය ආකාරයට. ලතෝනි පොත ඊට වැඩිය හත්පසින්ම වෙනස් ආකාරයක් ගත්තා. බොහොමත්ම ස්තුතියි අසේල දසනාගේ මහත්මයානි. ඉතින් තවත් මෙවන් වූ වැඩසටහනකින් හමු වන බලාපොරොත්තු වෙන්න සමුගන්නටයි මේ සූදානම. ඔබට සුදායි දවසක්. ජසුපීතයි. Radio Veritas Asia Singhala Service.